අම්මට තාත්තට ගාත කියලා වඳිනවා කියන්නේ බුදුන් වගේම උත්මයෝ දෙන්නේ අම්මයි තාත්තයි. එහෙම නේද? එහෙමයි අපේ හාමුදුරනේ. උත්මයන්ට වඳින ගාතාවල් හැමතැනම කියන්න ගියොත් ඒ ගාතාවල් වලට වෙන්නේ ඔය අතේ තියෙන මල් වට්ටි වල මල් වලට වෙච්ච දෙයම තමයි. බලන්න දැන් මේ මල් වල හැටි. පොඩි වෙලා පර වෙලා. ඒ වගේ හැටි. දැකලා තියෙනව නේද? බුදුහාමුදුරන්ට පූජා කරපු මල් වල හැටි. බුදුහාමුදුරන්ට පූජා කරපු මල් පර වුණාට පොඩි වෙලා කැතට තියෙන්නේ නැහනේ. එහෙම නේද? අන්න ඒ වගේ තමයි. අම්මට තාත්තට වඳින්න ගාතාවල් තිබුණට අනික් අයට වඳින්න ගාතාවල් හදලා නැහැ. ඒක හරිම අසාධාරණයිනේ. සුදු පුතා, මේ ලෝකේ බුදුන්ට සමාන කරන්න පුළුවන් කවුරු හරි ඉන්නව නම් ඒ අපේ දෙමව්පියෝ විතරයි. බුදුන්ට දෙමාපියන්ට වඳින්න ගාථා තිබුණට අනිත් අයට වඳින්න ගාථාවල් නැත්තේ ඇයි කියලා දැන් තේරුණාද? අවශ්‍ය දේ අවශ්‍ය තැනට මිසක් අනවශ්‍ය තැනට නෙමෙයි නේද? සෝරත හරියටම හරි. අවශ්‍ය දේ අවශ්‍ය තැනට විතරමයි. සෝරත හරියට හරි. ආමිනේ, අපි මොකෝත්ම කියන්නේවත් නැතුව ඒ දරුවා මෙහාට එන්න ඕනේ කියලා කියන්නේ. මේ ප්‍රශ්න ගැන ඒ දරුවට මොනෝහරි දෙයක් දැනෙන හින්දා වෙන්නේ නැති නේද? මහත්තයට මතකද එදා ඒ දරුව භාවනා කර කර හිටපු විදිය? හරියට හොඳ පුරුදුකාරෙක් වගේ. ඔව් ආමිනේ, මට මතකයි. ඒ දරුවා මෙහාට ආවහම අපිට හුඟක් දේවල් දැනගන්න පුළුවන් වෙයි. දැන් මොකද්ද මේ ගෙදර සිද්ධ වෙන්නේ? කරදරේ වැටලා ඉන්නේ මමයි. ඒ වෙනුවෙන් මොකක් හරි සිද්ධ වෙනව නම් මටත් ඒක ගැන දැනගන්න ඕනේ. සිද්ධ වෙච්ච දේවල් ඒ විදිහටම සිද්ධ වෙනවා. ඔබට අපුතුවෙන් කියන්න දෙයක් මට නැහැ. ප්‍රශ්න වලට උත්තර හොයාගෙනම මම ඔබට කියන්න. දැන් කවුද මේ ගෙදරට එන්න හදන්නේ? එන්නේ කවුද කියලා මම දැනගන්න එපාද? දැන් කවුරුවත් ඔබට කිව්වද ඒව දැනගන්න ඕනේ නැහැ කියලා? අයියා යක්කයි තනියම කුටු කුටු ගගා හිටියා මිසක් මට මොකක් කිව්වේ නෑනේ. කියන්න ඔබ ඇහුවේ? හරි හරි, ඇහුවේ නෑ කීමකෝ. දැන් ඇහුවානේ. කවුද එන්නේ? කවද්ද එන්නේ? මොනාටද එන්නේ? Now a signal triple protection 123 දත්වලට extra සැලකිල්ලක්. මට ඔයාව තේරෙනවා පුතේ. දැන් මම මොනවද කරන්න ඕනේ? දෙලොම එක කවදාවත් මාව තේරුම් ගන්නෑ පුංචි.
මම තේරුම් ගන්න නැති කෙනෙක් එක්ක මං කොහොමද හැමදාම ඉන්නේ? ඔයා ඉවසන්නකෝ. අපි තව ටිකක් බලමු. ඉවසනවා කියලා මං කොච්චර ඉවසුවද? ඉතින් දිලුම් අයියට මම එපා නම් මම මොකද්ද කරන්නේ? අපේ ජීවිතයේ සමහර ප්‍රශ්න වලට උත්තර තියෙනවා. සමහර ප්‍රශ්න විසඳෙන්නේ කාලෙත් එක්ක. හෙට සමහර ප්‍රශ්න තියෙනවා පුතේ. අපේ මුළු ජීවිත කාලෙම විසඳගන්න බැරි. ඔය එක විදියකටවත් මේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ පුංචි. මං ඒක දන්නවා. අල්ලගත්ත දෙයක් කොච්චර හයියෙන් අල්ලන් හිටියද කියලා අපිට දැනෙන්නේ අපි ඒක අත්හරින්න හදනකොට. මං දිලුම් එක කතා කරන්නකො පුතේ. කොච්චර කතා කරත් කිසිම වෙනසක් වෙන්නේ නැහැ පුංචි. එයා ඒ හැමදේම දකින්න වැරද්දක් විදිහට විතරයි. යමාත් එක්ක පුදුම තරහකින් ඉන්නේ. තරහ කියන දේවල් හැම තිස්සෙම හිතවල තියෙන්නේ නෑ පුතේ. ඒවා නිවෙනවා. එයාගේ හිතේ තියෙන තරහ නිවෙනකොට මං විඳවලා මැරිලා යයි. අපි එදා පන්සලට ගිය වෙලාවේ හම්බුණ දරුවෙ. ඊළමයට වයස අවුරුදු 10ක් 12ක් විතර ඇති. ඉතින් ඒ ළමයා විශේෂ බලයක් තියෙන ළමෙක්. විශේෂ බලයක් තියෙන? ෂුවර් එකටම කීයක් හරි කඩා ගන්න හදන වැඩක්. අයියයි අක්කයි අහුවෙලා. ඒ ළමයා හොඳට යමක් කමක් තියෙන පවුලක ළමෙක් පාටයි. අනික ඉතින් ඒ හාමුදුරුවෝ එහෙම කඩා වඩා ගන්න දෙයකට අපිව පොළඹවන්නේ නැහැ. සඳට අපි ලම් වෙලා. හරි. දැන් ඉතින් ළමයා මොකද්ද කියන්නේ? අපි මොකුත් නොකියම ඒ ළමයාම කියලා තියෙනවා මෙහි මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා. ඒ හිඳ මෙහාට එන්න ඕනේ කියලා. අපේ මුකුත්ම නොකිය මේ ගෙදර ප්‍රශ්නයක් තියෙනවා කියලා කියන්නේ ඊළඟට විශේෂ බලයක් තියෙන්න ඕනේනේ. මට නම් හිතෙන්නේ ඕක තවත් බොරුවක්. මෙතමේ පොඩි ළමයට පුළුවන්ද මේ වගේ ප්‍රශ්නයක් විසඳන්න? මට නම් හිතෙන්නේ ඒ ළමයට පුළුවන්. මහත්තයා අපිට පුළුවන් වෙයි ඒ දරුවට කියලා මේ ගෙදර තියෙන හැම ප්‍රශ්නයකම විසඳුමක් හොයාගන්න. කුමාරගේ ප්‍රශ්න විතරක් නෙවෙයි අර නැති වෙච්ච රත්තරම් බඩු ගැන දැනගන්න ඕනේ. රත්තරම් බඩු? ඔව් ඔව්. ඔයාලම දේ මෙන්න හොරා කියලා. මේ මන් දන්නේ අයියටයි අකටයි පිස්සු. වරදක් කරලා කවදාවත් කාටවත්ම බේරිලා ඉඳ හම්බ වෙන්නේ නැහැ මහත්තයා. බලමුකෝ ආමිනේ. ඒ ළමේ ආවහම වෙන්නේ මොකද්ද කියලා අපි බලමු. මං දිලුම හම්බ වෙන්නේ නැතු වෙන්නම්කෝ. ඔයත් හම්බ වෙන්න යන්න එපා. අපි ටික දවසක් මෙහෙම ඉඳලා බලමු මොකද වෙන්නේ කියලා. ඇයි මුතු පුංචි මාව මෙච්චර පල්ලෙහා තැනකට දාන්නේ? දිලුම් අයියට මාව එපා නම්
ඇයි මම තවත් මේ විදිහට විඳවන්නේ? මං ඉක්මන් වුණා වැඩි පුංචි. අපි දෙන්න කසාද බැන්දේ නිකම්ම නිකන් ලියවිල්ලකට විතරයි. තිලුම් අයට හිත හදාගන්න පුළුවන් නම් මාත් මගේ හිත කොහොමරි හදාගන්නවා. මයව හම්බ වෙනවා පුංචි. කොමරියව හම්බ වෙනවා. එයාට වෙනස් වෙන්න බැරි නම් මේ අපි දෙන්න හම්බෙන අන්තිම පාර වේ. රවින්දමකාර දේවතාව පුරහිමකාර දිස්ති වරවර අග්නි සුරනැමි මරු දිස්ති වරවර යමං විජේපු යමරාජ දිස්ති වරවර නයිතසි යමං ගාල දිස්ති වර පශ්චිම විභූෂණ යමර දේවරාජා දිස්ති වරවර වික්‍යානන් සීවරාජම යමකාල කියව ගන්න ඔබ දන්නවද මෙතන මොකක්ද වෙන්නේ කියලා? මේ එක්ක ගම්දුණු කරද්දී ප්‍රශ්න ඒකේ වල් කෙලි බෑ. කීන දේකට උත්තර දෙන්න විතරයි තියෙන්නේ. කවුද කියන්න අවසර නැහැ. වැඩ ගන්න. මාංශයේ නාමයට ඒසත්‍යපතිතුමින් මාංශයේ නාමයට මේ අනුරර යම් කිදී ලේඩක් හොරාවක් කරනක් අඩ වෙන. තංගොණ අධිපාලයට වැහිලින්න දෙයෝ කවුද බං? සත්‍යපතිතුමත් මොංගේ පපු කිව්වා. කුව දේවතා බණ්ඩාර දෙවියන් වහන්සේ. හයි. එහෙම දෙවි කෙනෙක් මං උපන් තේකට හරණ යන්නේ බං. මේ ඔය දිස්තු මුටින දෙවි කෙනෙක්ද? මහත්තයෝ නන්දිපාලයාගේ අප්පොච්චා උන්වහන්සේ වැරිලා දේව කෙනෙක් වෙලා ඉපදිලා තියෙන්නේ. අනේ දෙයනේ මේ අසරණයාගේ කට කරුණාවයි.
මගේ වැඩ කවදාකවත් වරදින්නේ නැහැ රජෝ. මේ වැඩේ ටක්කෙටම හරි. දැන් කරන්න තියෙන්නේ එළිය ජීවම විතරයි. දේවාලයකට ගිහිල්ලා කරගන්න බැරි දේවල් කරගන්න පුළුවන් තැනකට තමයි යන්න හදන්නේ. රෝහිත මහත්තයෝ මේනවා නම් වරෙන් හැබැයි මගදී දාලා යන්න බෑ. තේරුණානේ? හරි ඉතින් කොහෙද? යන්නේ අලුතෙන් වල දාපු සෝනක් උඩට. සෝනක් උඩ දපලා රෑ 12 වෙනකන් ජප කරන්න ඕන. SLT Fiber. එකයි දෙකයි එකයි දෙකම තන්න. යන්න දහදන්න. යන්න මොනද? මට යන්න දෙන්න දිලුමයි. ඔහුගේ අම්මගේ හිත හැදෙන හොඳ දුවෙක්. ඔහුට අනිවාර්යයෙන්ම ලැබෙයි.